සුබ මධ්‍යහනක්. කයිතින් මධ්‍යහන පුවත්විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම මල්කි උඩලමත්ත. ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ඇරඹේ. දුම්කොළ සමාගමේ නීති විරෝධී ක්‍රියාවක් ඇමති රාජිත හෙළි කරයි. සේනා මර්ධනය සාර්ථකව. චීනයෙන් අඩුම ආර්ථික වර්ධන වේගයක්. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මුල්යාවලේ විද්‍යානන්දන් මහාවිද්‍යාලයේදී ආරම්භ කෙරෙනවා. සමාජයට මහත් උවදුරක් වී තිබෙන මත්ද්‍රව්‍ය භාවිතය මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙලේ ප්‍රමුඛ අදියරක් ලෙසයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ප්‍රකාශයට පත් කෙරුණේ. එම සතිය අද සිට 28 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. මුලතිව් මුල්ලියාවලේ විද්‍යානන්දන් මහාවිද්‍යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වීමට සමගාමීව උතුරේ පාසල්වල සිසු දරුවන් 150,000ක් උදෑසන ශිෂ්‍ය රැස්වීමේදී මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරුණා. මෙම සතිය තුලදී දෙමාපියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දැනුවත් කිරීමට නියමිතයි. එසේම නීතිමය කටයුතු පිළිබඳ පැහැදිලි කිරීම, දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම, ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම හා ස්වේච්ඡා සංවිධාන ක්‍රියාකාරකම්ද සිදු කෙරෙනු ඇති. ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු ක්‍රියාවට නැංවීමටද අපේක්ෂිතයි. මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ තොරතුරු දැනුම් දීමට හැකි 19.84 ගාස්තු රහිත කෙටි දුරකථන අංකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමද මෙම උත්සවයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ගංවතුරෙන් හානියට පත් පාසල් 11ක ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් ප්‍රදානය කිරීමද සිදු කෙරෙනු ඇති. ජනාධිපතිතුමා මුලතිව් දිස්ත්‍රික්කයේ ජල පහසුකම් නොමැති පාසල් 13ක් සඳහා ජල පහසුකම් ලබා ගැනීමට මුදල් ප්‍රදානය කිරීමටද නියමිතයි. ඇමරිකාවේ නිව්යෝක් නුවර ලොංග් අයිලන්ඩ් බෞද්ධ භවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කොට්ටාවේ නන්ද ස්වාමින් වහන්සේ වෙත අභිනව සංඝනායක ධූරය පිරිනැමීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මහාවිහාර වංශික ශ්‍යාමෝලි වනවාස නිකායේ ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරයයි ජනාධිපතිතුමා අතින් උන්වහන්සේ වෙත පිළිගැන්වුණේ. උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. පූජ්‍ය කොට්ටාවේ නන්ද ස්වාමින් වහන්සේ ධර්ම ප්‍රචාර කටයුතුවල නිරත වෙමින් සිදු කළ මෙහෙවර අගයමිනුයි උන්වහන්සේ වෙත මෙම ධුරය පිළිගැන්වුණේ. නන්දහපි නන්දන උපහාර හා ශාස්ත්‍රීය පදනම් ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වුණා. මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර පනාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමේ අභිනව වාහල්කඩ සහ බෝධීන් වහන්සේ වටා ඉදිකළ රන්බැට ඇතුළු විහාරාංග රැසක් සංඝ සතුකොට පූජා කිරීමේ උත්සවය පැවැත්වුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විහාරාධිපති පූජ්‍ය කරගහ උල්පත සුගතනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත මිහිදී ආශිර්වාද පළ කළා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වුණා. සේනා දළමුවා මර්ධනය කිරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරෙන බව කෘෂිකර්ම නිලධාරීන් පවසනවා. සේනා දළමුවා මර්ධනය කිරීමේ ඒකකයේ ප්‍රධානී හා නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා මේ බව පවසනවා. මේ සඳහා ගොවීන්ගේ සහාය අත්‍යවශ්‍ය බවයි ඔහු පවසන්නේ. ආහාර භෝග 100කට පමණ හානි කිරීමේ හැකියාව සේනා දළමුවා සතු බව ඔහු සඳහන් කළා. දළමුවාගේ ජාන පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා අදාළ සාම්පල ඇමරිකාවට යවා ඇති බව අනුර විජේතුංග මහතා පැවසුවා. කමිටු තුනක් පත් කරනවා. එකක් තමයි ගෝජන සේවා මධ්‍යස්ථාන මට්ටමේ කමිටුව, අනිත් එක ග්‍රාමීය මට්ටමේ ග්‍රාමලධාරී වසම් මට්ටමේ කමිටුව සහ දිස්ත්‍රික් මට්ටමේ කමිටුව. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට මෙම පරිබෝධකයා මර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන සියලුම වාතාවරණය සකස් කළ ඉවරයි. අපි සෑම ගොවියෙක්ගේම අසන සමීක්ෂණය කිරීමේ පෝරමයක් අපි ලබා දෙනවා ඒ ග්‍රාමීය කමිටුවට. කන්නේ පහුවෙච්ච ගොවිමතුරු රාශියක් ඉන්නවා. මේ රාශියගේ අපි බලාපොරොත්තු වෙන යම්කිසි අසන හානියක් වේ කියලා උපරිම අසන හානිය අපි බලා
බලාපොරොත්තු වෙන 30ක් විතර ඇමරිකාවේ තියෙන විශ්වවිද්‍යාල වලට දැන් අපි මේ සතාගේ සාම්පල අරලා තිනවා තාම ජාන විද්‍යාත්මකව පරීක්ෂා කර බැලීම සඳහා මේක අපේ රටට පමණක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මුළු ලෝකෙටම ඇති වෙන ප්‍රශ්නයක් ඒ නිසා අපි හැමදෙලාම එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන එක තමයි ඊටා වැදගත් වෙන්නේ ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරලා ගිනි තියලා හරි කමක් නැහැ මේ සම්පූර්ණ පරිබෝධ හානිය විනාශ කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ මේ ග්‍රාමීය කමිටුවට ඒ නිසා තමයි ග්‍රාමීය කමිටුවක් පිහිටුවේ ග්‍රාමීය කමිටුවට ගොවි මහතුන්ගේ දක්වන සහයෝගය ඊටාමත්ම වැදගත් වෙනවා මේ අතර සේනා දලබු තර්ජනය වැලිමඩ සානුවේ එළවලු වගාබිම් ආක්‍රමණය දක්වා ව්‍යාප්ත වනු ඇති බවට ප්‍රදේශයේ ගොවි ජනතාව බියපල කරනවා වැලිමඩ දිබුතුගම ප්‍රදේශයේ එළවලු වගාබිමක බඩෙනුගු ශාකවලින් සේනා දලබුවා හමුවීම ඊට හේතුවයි ඒ සමග ප්‍රදේශයේ ගොවීන් දැඩි අවධානය යොමු කරමින් එළවලු වගාබිම් රැකගැනීමට කටයුතු කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ සේනා දලබුවන් හමු වූ බඩිරිඟු වගාව විනාශ කිරීමටද ගොවීන් එක්ව කටයුතු කළා සේනා දලබුවා කියන දලබුව ඇවිල්ලා අපි මේ වගාවල් ඔක්කොම විනාශ කරනවා මේ ඉරුඟු අරන් යනකොට ඉරුඟු ඇතුලෙත් එවුන් ඉන්නවා ලොකු බයක් තියෙනවා අපිට මේට අමතරව අපි එළවලු වගා කරන නිසා එළවලු වගා වලට මේ බොවේ කියලා මේකට මොකක් හරි අපිට මේ ස්ථීර විසඳුමක් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ ඇවිල්ලා බලනකොට මේ ඉරුඟු ගස් හැම ඉරුඟු කරලකම ඉන්නවා සේනා දලඹුවා කියන ඒ දලඹුවා. එළවලු වගාව ඒ වගේම කුඹුරු වගාව කරන්නේ මේ මෙතන ඉඳලා අඩි 100ක් 200ක් කරන අපේ වැවදිගු දෝ කියන ඒ කුඹුරු අයට හානියක්. මේ ඉතින් අපිට දැන් ලොකු බයක් තියෙනවා. ඉදිරියේදී මේ වැලිමඩ පැත්තේ තියෙන සම්පූර්ණ මේ එළවලු වගාවම විනාශ වෙයි කියලා. ඒත් එකම වීගෝවිතනත් විනාශ වෙයි කියන සැකයක් තියෙනවා. ඉතාමත්ම ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න කියලා ඉල්ලීම තමයි අපි කරන්නේ. දුම්බීම අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ක්‍රියාමාර්ග 10-9ක්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. දුම්බැටි සඳහා 90%ක බදු පැනවීමේදී විවිධ බලපෑම් එල්ල වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. महाचार्य सेनक बिबिले औषध प्रतिपत्ति अणुव श्रीलंकावट अवश्य औषध मिराटदीम निष्पादने किरीमे अरमुनेन होरन बेल्लपिटिय प्रदेशे एदिकल हाइवन औषध हा सोदविलोन कर्मांत शालावे प्रथम अधियरे औषध निष्पादन कटियतु अमात्य राजित सेनारत्न महतागे प्रधानत्वेन आरंभ केरुना एहदी अमात्यवर्या दुमकुल समागमे नीति विरोधी क्रियावलियाक मेसे हेलिकर सिटिया නීති විරෝධී සිගරට් වැලියුන නම් එකට තමයි රජයක් දෙන්නේ පොලිසියක් දෙන්නේ රේගුවක් දෙන්නේ ඒවා මර්ධනය කරනවා ඔය දුම්බල සමාගම් වලින්ම තමයි නීති විරෝධී සිගරට් ලංකාවට ගේන්නේ වැඩියා ඒගොල්ලෝ ගෙනල්ලා ඒකට ගේන මිනිහලන් සල්ලි දීලා ඒ තොගවල අලාභයක් විඳින්න ඔවුන්ම කස්ටම් එකට දැනුම් දෙනවා ඔන්න එනවා කියලා ඒක පත්තරේ දා ටීවී එකේ දා ඒකෙන් දිගින් දිගටම සතෙක් කීපයක් සැරයක් මේක කරනවා කරලා රටේ ජනමතයක් හදි ගන්නවා මේක වැණීමේම තුල දුම්බීම වැණීම ඒක ඒගොල්ලන් ලාවයි මගේ බන්දට වෙන්නේ බන්දයින් කරගත්තොත් එතන වේදන් කරන්න ඕන ඒ නිසා අපි දුම් වැටි අපි තහනම් කලුතර ගල්පාත පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය කලුගල නන්දරතන ස්වාමින් වහන්සේ වෙත රයිගම් කෝරළේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ අක්තපත්‍ර පිළිගැන්වීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් ශාසන කීර්ති ශ්‍රී නන්දාරාම යන ගෞරවනාමය සහිතවයි මෙම පදවිය පිරිනැමුණේ කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ ඇතුළු නායක ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට එක්ව සිටියා අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති අමතිවරුන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක් වුණා මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මද්රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි අපිට තියෙනවා වගකීමක් ජනතාව වශයෙන් අපි පන්සලත් එක්ක මීට වඩා කිට්ටු සම්බන්ධයක් ඇති කරගන්න විනයානුකූල දරු පරපුරක් ඇතිකරන සමාජයක් ඇතිකරන අපේ වගකීමක් තියෙනවා අද අපිට කාර්යයන්ද සමාන අවස්ථාවක බය වෙනවා අපි විනය සමාජයෙන් පිරිහිලා තියෙනවා ඉතින් මේ පිරිහිච්ච විනය නැවත ගොඩනගන්න ගම ඇතුළට ඇතුල් වෙලා තියෙනවා මක්කුඩු මක්කුඩු මේ විදිහට ප්‍රචාර ගියොත් අපිට ජාතියක් වශයෙන් අපේ තරුණ පරපුර විනාශ වෙලා ගිහිල්ලා ජාතියක් අපිට නැති වෙලා යන තත්ත්වයකට රටපත් වෙනවා නිසා මේ තත්ත්වේ මුදවා ගැනීම අපි කාගේත් වගකීම මේක තා කෙනෙකුට ඇඟිලි දික් කළා තා පක්ෂයකට ඇඟිලි දික් කළා අපිට පුළුවන් කමක් නැහැ මේ ප්‍රශ්නේට විසඳන්න ඇත්ත වශයෙන්ම අපිට රටක් වශයෙන් අපි මේවා පිළිබඳව ඇති කරගන්න එකගතාවය ගන්න මේවා සම්පූර්ණයෙන්ම රට තුළින් විනාශ කිරීම වගකීම වශයෙන් අපි ලකිනවා
මිනුවන්ගොඩ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම පැවැත්ුණේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රටට හානියක් සිදුවන ව්‍යවස්ථාවක් කිසිදු විටකගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කටයුතු නොකරන බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී කියා සිටියේ. මිනුවන්ගොඩ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා මෙම රැස්වීම සංවිධානය කර තිබුණා. රටට වඩා පෞචිත විවස්ථාවක් හදන්න මිසක් තනි මතයන විවස්ථාගෙන් අපේ රජයේ සූදානම්. අපේ නායකව හැම කෙනෙක්ම පැහැදිලිව ප්‍රකාශ කරා බුද්ධාගමට ප්‍රමුඛතන තියෙන එක ඒ විදිහටම අපි ආරක්ෂා කරා. සෙසුආගම් වල තියෙන සැලකිල්ල ඒ විදිහටම අපි ආරක්ෂා කරා. ඒ නිසා අද දේශපාලන වශයෙන් නන්නත්තර වෙලා බංකොලොත් වෙච්ච උදවිය මොන විදියට විල්ලම වන්න හැදුවත් අපි කිසි ලෙසකින්වත් රටට දසමයකවත් අහිතක් වෙන විවස්ථාවකට අත උස්සන්න නැස්ති නැ කියන එක මම තමුන්නාසන මතක් කරන්න කැමතියි. ප්‍රවට්ට ගන්න පුළුවන් හොඳම මාකටින් වචනේ තමයි කොටින්ට දෙනවා මේ රට විකුණනවා රට දෙකට කරනවා ඔය වගේ දේවල්. අපි කිසිම දෙයකට එහෙම සම්බන්ධයක් නැති මිනිස්සු බව හැම කෙනෙක්ම දැනගත යුතුම කාරණාවක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත් වූ වහාම නව ව්‍යවස්ථාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. හක්මන මාකඳුර පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත් වුනොත් අපේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය අනුව සියලුම දෙනා කැමති වෙන විදිහේ ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නයි බලාපොරොත්තු. මේ ව්‍යවස්ථාව දැන් 20 වාරයක් සංශෝධනය වෙලා තියෙනවා. මේ ව්‍යවස්ථාව තුළ බරපතල අර්බුද තියෙනවා. මේවා අපි අයින් කරලා අපේ රටට ඔබින ගැළපෙන ව්‍යවස්ථාවක් සකස් කළ යුතුව තියෙනවා. මේ අතර රවීන්ද්‍ර සමරවීර මහතා පවසන්නේ විපක්ෂය පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි. වැලිමිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පළවෙනි වතාවට මේ රටේ මේ අපි යෝජනා කරලා තියෙන මේ ව්‍යවස්ථා සංශෝධනයට පැහැදිලිවම ද්‍රවිඩ සන්ධානය ඒ අයගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේක කොහොමද කරන්නේ මේකට මොකද්ද ඇතුළු වෙන්නේ මේකෙන් අපි මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක අපි සාකච්ඡා කරලා හැම දේශපාලන පක්ෂයක්ම ඒ අනුව කෙටුම්පතක් හදලා ඒ කෙටුම්පත තුලින් තමයි මේක කරන්න ඕනේ. ඉතින් එහෙම දෙයක් තාම ඒ ගැන හිතලවත් නැහැ. තාම අදහස විතරයි තියෙන්නේ. නමුත් ඉතින් මේක කඩාකප්පල් කරන්න මේකෙන් දේශපාලන වාසි ගන්න සමහරු හදනවා නොඑක් නොඑක් කතන්දර කියලා. ඉතින් අපි ඉල්ලන්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන අපි සීලු දෙනාම එකතු වෙලා මේ රටට ගැළපෙන විදිහට ඒ සංශෝධනයක් අපි ඇති කළ යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. තංගල්ල කුඩාවැල්ල දිහිවර වරායේ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් ගමන්ගත් යතුරුපැදිය සොයාගෙන තිබෙනවා. මෙම ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. තංගල්ල කුඩාවැල්ල දීවර වරායට කඩාවැදී වෙඩිතබා 4 දිනෙකු ඝාතනය කර තිබුණේ පසුගිය දෙසැම්බර් 25 වනදායි. ඉන් තවත් 6 දිනෙකු තුවාල ලැබුවා. මේ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පුළුල් විමර්ශන ආරම්භ කළා. ඒ අනුව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ඕගින් කළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි වෙඩිතැබීම සඳහා ගමන්ගත් අංක තහඩු නොමැති යතුරුපැදිය ඊයේ පස්වරුවේ සොයාගත්තේ. බෙලියත්ත ප්‍රදේශයේ පොල්වත්තක කානුවක් තුල එය සංගවා තිබුණා. තංගල්ල පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් මෙම යතුරුපැදිය සොයාගත්තා. යතුරුපැදිය සඳහා යොදාගත් ආරක්ෂක හිස්වැසුම් දෙකක් පොලිසා තිබේදී සොයාගැනුණා. ඒ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මගින් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතයි. මෙම අපරාධය සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ අද පෙරවරුවේ. ඒ බෙලියත්ත ගලගම ප්‍රදේශයේදී. ඔහු නාකුලගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්. ඔහු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. පේරාරු ජල ව්‍යාපෘතියේ ඉඩම් අහිමි වූ පවුල් සඳහා අක්කර 147ක විකල්ප ඉඩම් බෙදා දීම සිදු කෙරුණා. උතුරු පළාතේ ක්‍රියාත්මක විශාලතම වාරි ජල ව්‍යාපෘතිය වන්නේ පේරාරු ජල ව්‍යාපෘතියයි. පවුල් 15,000කට පමණ මෙමගින් පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 500ක්. ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වීමේදී කුඹුරු ඉඩම් මහිමි වූ පවුල් සඳහා අක්කර 147ක විකල්ප ඉඩම් පිරිනැමීමට කටයුතු කෙරුණා. ප්‍රදේශයේ මාර්ග හා ඇලවේලි පද්ධතියද ප්‍රතිසංස්කරණය කර දීමට කටයුතු කර තිබෙන බවයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් IM හනිෆා මහතා සඳහන් කළේ.
රුපියල් ලක්ෂ 4000ක වේදමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරනු පාලම් දෙකක් ජනතා ඉදිරිපත් කිරීම සහ තවත් පාලම් දෙකකට මුල් ගල තැබීම පසුගියදා සිදු කෙරුණා. ඒ සමග තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු ඇතුළත් සංවර්ධන පුවත් විශේෂාංගය දැන්. හිනිතුම මැතිවරණ කොට්ටාසයේ කිබුලාවල පාලම ඉදිකරුනේ රුපියල් ලක්ෂ 290ක වේදමින් මානන්හේන පාලමට රුපියල් ලක්ෂ 240ක් වැය කර තිබෙනවා. මෙම පාලම් දෙක විවෘත කෙරුණේ ගයන්ත කරුණාතිලක සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මීට අමතරව නව පාලම් දෙකක ඉදිකිරීමද ආරම්භ කෙරුණා. ඒ යටතේ ලියනගම කන්ද එගොඩවත්ත පාලම ඉදිකරෙන්නේ රුපියල් ලක්ෂ 400ක වේදමින්. ගොඩමුණ දකුණ හදන් මුල්ල පාලම ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 190ක් වැය කරනවා. මෙම පාලම් දෙකේ ඉදිකිරීම ආරම්භ කෙරුණේද අමාත්‍යවරුන් දෙදෙනා අතින්. ජනතා නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 153කට නිවාස ආධාර ප්‍රදානය කෙරුණා. ප්‍රදේශයේ තරුණයින් 50 දෙනෙකුට ස්වයං රැකියා උපකරණ ප්‍රදානය කෙරුණේද මීට සමගාමීවයි. රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රතිලාභ ප්‍රදානය කෙරුණා. නවීන තාක්ෂණයෙන් යුත් රත්රන් සොයා ගැනීමේ උපකරණයක් සමග පුද්ගලයන් 8 දිනක අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. මන්නාරම පරමයන් කුලම ප්‍රදේශයේ LTTE සංවිධානය විසින් වලදමා තිබූ බවට සැක කෙරෙන රත්රන් හා මුදල් සොයා සැකකරුවන් කැණීම් කටයුතු වල නිරත වී තිබෙනවා. රුපියල් ලක්ෂ 20කට වැඩි වටිනාකමින් යුත් නවීන යන්ත්‍රයක ආධාරයෙනුයි මොවුන් මෙම කාර්යයේ නිරත වී ඇත්තේ. අඩි 30කට වඩා පොළව අභ්‍යන්තරයේ සගවා ඇති රත්රන් ආදී ලෝහ වර්ග සොයා ගැනීමට මෙම යන්ත්‍රයට හැකියාව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. අතරංගුවටගත් පුද්ගලයන් අනුරාධපුර, කැකිරාව හා ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි කරවන්. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන සුරතල් මසුන් තොගයක් සමග පුද්ගලයෙකු අතරංගුවට ගැනීමට කටුනායක රේගුනිලධාරීන් සමත් වුණා. සිංගප්පූරයේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි පුද්ගලයෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. විවිධ වර්ගයේ මත්සින් හා ශාක වර්ග කිහිපයක් ඔහුගේ ගමන්මළු තුල තිබියදී සොයාගැනුණා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 4000ක් පමණ වන බවයි රේගු නිලධාරීන් සඳහන් කරන්නේ. දනවදහනිය ක්‍රීඩා තොරතුරු වෙත. समस्त लंका पासल वयस अवरुदु पहलवेन पहल पैसिपंदु कंडायम श्रेणीगत किरीम तरंगावलिये एक अधिरक अवसान तरंग अद गंपह यशोधरा देवी विद्यालय दी पवैत्तीमट नियमिताई සත්කාරක ගම්පහ යශෝධරා දේවි විද්‍යාලය ඇතුළු පාසල් කණ්ඩායම් 6ක් මෙහිදී තරග වදිනවා. බත්තේගම ක්‍රිස්තුදේව විද්‍යාලය කණ්ඩායම සමග පැවති තරගෙන් ලකුණු 24ට 2ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර හිල්වුඩ් පාසල් පැසිපන්දු කණ්ඩායම සමත් වුණා. සත්කාරක ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලය කණ්ඩායම හා මිලාකිරිය ශාන්ත පාවුළු විදුහල් කණ්ඩායම් අතර පැවති තරගයේදී ලකුණු 48ට 20ක් ලෙස ජයග්‍රහණය කිරීමට යශෝධරා දේවි බාලිකා විද්‍යාලය කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ සමස්ත ප්‍රතිඵල අනුව ගම්පහ යශෝධරා, හිල්වුඩ් හා නුගේගොඩ ලයිසියම් විද්‍යාලය කණ්ඩායම් ඒ කාණ්ඩයේ වෙනුවෙනුත් බී කාණ්ඩයේ සහ සී කාණ්ඩයේ වෙනුවෙන් අනිකුත් කණ්ඩායම් අද දිනේ තරග වැදීමට නියමිතයි. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk